Welcome to Hello Geek YouTube channel. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Apple AirPods එක ගැන. ඇත්තට මේ බ්‍රෑන්ඩ් එක හැමෝම දන්න බ්‍රෑන්ඩ් එක AirPods වල. ඒ තමයි TWS කියන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ i12 කියන version එක තමයි අද අපි unboxing and review කරන්නේ. අපි ඉතින් බලමු මේ AirPods එකේ කොහොමද experience එක සහ sound quality කියලා. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ දින ඔතන subscribe button එක click කරලා ඉතින් අපි තියෙන bell icon එක click කරොත් දිගටම මගේ YouTube channel එකේ කොටස නැන්දලා ඉන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේ වීඩියෝ අමතක කරනතරම් ඔයාගේ iPhone එක use කරන යාළුවන්ට share කරන්න. ඒබඩ් තියෙන බොක්ස් එක මේ විදිහට තමයි බලාගන්න හම්බෙන්නේ TWS i12 version එක. ඉතින් මේකේ බොක්ස් එකේ බෑක් සයිඩ් එක ගැන කතා කරලා ඔයාලට බලාගන්න හම්බුණා පිටිපස්සේ පොඩි ඩීටේල්ස් වගේක් තියෙනවා. එතන තියෙන්නේ මේකේ ප්‍රොඩක්ට් නේම් එකේ වගේම වෝල්ටේජ් එක සහ මේක චාර්ජ් කරන්න විනාඩි 40ක් යනවා සහ අපිට මේක පාවිච්චි කරලා පැය දෙකක් තුනක් කාලයක් කතා කිරීමේ හැකියාව සහ ඊළඟට මේකේ කලර්ස් බලා ගන්න පුළුවන් මේ වර්ණ වලින් ලබා ගන්න පුළුවන් කියලා. මේ දැන් බලා ගන්න හම්බෙන ඔයාලට ඉයර්බඩ් එක තියෙන කියුබ් එක. මේකත් චාර්ජ් කරන්න පුළුවන් ඉයර්බඩ් එක කියුබ් එක ඇතුලේ තියෙද්දිම ඒ වගේම ඔයාලට දැන් බලා ගන්න හම්බෙන මේ බොක්ස් එකත් හම්බෙන USB type C port එක සහ එහා පැත්තෙන් හම්බෙනවා ඔයාලගේ Apple phone එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් charger port එක. ඒ වගේම අවසානයේදී ඔයාලට බලා ගන්න හම්බෙන්නේ මේ earbud එකේ තියෙන user manual එක. දැන් ඔයාලා හැමෝම බලන් හිටපු AirDrops දෙක අපි එළියට අරන් තියෙන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් අපි රුපියල් 28000 30000 දීලා ගන්න brand new එක වගේමයි. ඉතින් මෙතන උඩ බලා ගන්න පුළුවන් sensor එක තියෙනවා, touch sensor එකක් තියෙනවා. ඒ වගේම පල්හැ බලා ගන්න පුළුවන් mic එක තියෙනවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට earpiece එක. ඊළඟට ඔයා කලින් දැක්ක අර cube එකේ තියෙන USB port එක එහෙම නැත්නම් port එක එකෙන් charge කරලා තියෙන්නේ මෙන්න මේක හරහා තමයි ඔයාගේ AirDrops දෙක charge වෙන්නේ. මේ AirPods දෙක ඔයාට on කරගන්න හම්බෙන්නේ මේ විදියට මම කලින් පෙන්නපු sensor එක උඩ තප්පර පහක් විතර touch කරන් ඉන්න ඕන. එතකොට ඔයාට පේනවා රතු පාට සහ නිල් පාට light දෙකක් හැම earbud එකේම blink වෙනවා. මේ කියන්නේ ඔයාගේ earbuds දෙක on වෙලා තියෙනවා කියලා. දැන් අපි බලන්න යන්නේ මේ AirPods දෙක Apple phone එකේ connect කරගන්නේ කොහොමද කියලා. මුලින්ම Apple phone එකේ settings වලදී කියලා Bluetooth on කරගන්න. Bluetooth on කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් available devices යටතේ i12 කියලා මෙතන පෙන්වනවා. මෙතන not connected කියලා තියෙන කොට connect කරන්න පුළුවන් එකපාරක් touch කරාම ඊට පස්සේ ඔයාගේ earbud එක මෙතන connect වෙලා තියෙනවට අමතරව ඔයාට උඩින් බලා ගන්න පුළුවන් ඔයාගේ battery එකත් එක්කම මෙතන මේ AirPods වල battery percentage එක live ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ notification panel එකෙන්. ඒ වගේම අපි අපේ AirPods දෙක connect කරන්න කලින් දැක්කේ රතු පාට සහ නිල් පාට light එක blink වෙනවා. ඒත් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් connect වීමෙන් පස්සේ, ඒ කියන්නේ අපි iPhone එකට pair කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හැම AirPods එකෙම නිල් පාටින් light දෙකක් blink වෙනවා. අපි දැන් බලමු මේ AirPods එක කොහොමද charge කරන්න කියලා. මුලින් මේ AirPods එක ගන්න හරි පිළිවෙලට දෙක පැත්ත මාරු කරන්න නැතුව මේ බින්නේ ඇතුළට දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ power adapter එකක් ඔයාලට phone chargers වලින් හම්බෙනවා. එකක් ඔයාගේ plug එකට switch කරන්න. ඊට පස්සේ ඔයාලට cable එකකුත් මේකෙන් හම්බෙනවා. එහෙම නැත්නම් ඔයාගේ වෙන iPhone වල lightning cable එකක් තියෙනවා නම් ඒ cable එක අරන් මේ AirPods තියෙන cube එකට switch කරන්න පුළුවන් ඔයාලට. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන මේ button එකක් තියෙනවා. ඔයාලට video එකේ page දන්නේ සුදු පාට හින්දා ඒ button එක press කරන්න. ඊට පස්සේ මේ බලා ගන්න පුළුවන් මේ විදිහට රතු පාට light එක blink කරනවා. ඒ කියන්නේ ඔයාගේ මේ AirPods දෙක charge වෙන්න පටන් ගත්තා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. මේකේ sound quality එක ගත්තාම සහ මේකේ bass එක ගත්තාම ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. මොකද මේ වගේ ගානකට අපිට original AirDrop එකකින් වගේම අපිට sound experience එකක් මේකෙන්ද ලබා ගන්න පුළුවන්. මම හිතනවා අදවා හොඳ අදහසක් ගන්නද කියලා මේ AirPods එක ගැන. ඉතින් ඔයාගේ අදහස් සහ ප්‍රශ්න ගැටලු වගේ දේවල් තියෙනවා නම් comment section එකේ comment කරන්න. අපි ඒවත් පල්ලෙ comment section එකේ එකතු කරා කරමු. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් යට දින තුනට subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon click කරලා දිගටම ඔයාගේ channel එකට රැඳෙන්න පුළුවන්. ඊළඟ අපි ඔයාගේ තවත් තාක්ෂණික video එකකින් ඉක්මනටම හම්බෙමු.